තෝමස් YouTube channel එකට ඔයාලා සියලු දෙනාම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපගේ තෝමස් YouTube channel එකේ ප්‍රධාන අරමුණ තමයි O-level ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කරණය කියන පාඩම් ටික ඉතා සරලව හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් විදිහට සාකච්ඡා කරන එක. මොකද කියනවා නම් මේ දවස්වල පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ඔයාල හැම දිනාටම ඔයාලා සියලු දිනාට පාසල් යන්න බෑ, ක්ලාස් යන්න බෑ. ඒ නිසා මේක ඔන්ලයින් උගන්වන්න අපි තීරණය කරා. රයිට්, එහෙනම් අපි බලමු. තව දෙයක්, ගොඩක් දෙනෙක් හිතනවා මේ කොමස් කියන සබ්ජෙක්ට් එක ගොඩක් අමාරුයි. අපෝ කොමස් තෝරගන්න කියම හිතන්නේ, අපෝ ඕක මහා ගොඩක් අමාරුයි, කරගන්න බෑ වගේ දේවල් තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. ඒත් ඔයාලට මේ පාඩම් ටික කරගෙන යද්දී අත්දීනේ කරද්දී ඔයාලට තේරෙයි මේක ඇත්තටම කියන තරම් අමාරු විෂයක්ද කියන එක. රයිට්, එහෙනම් අපි වැඩි කාලෙ ගන්න නැතුව අපි යමු අපේ පාඩම් මාලාවට. රයිට්, 10 වසර සහ 11 ශ්‍රේණිවල ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කරණය සබ්ජෙක්ට් එක තියෙන්නේ. එතකොට අපි කඩාගමු 10 ශ්‍රේණිය. 10 ශ්‍රේණියේ පාඩම් මාලාව තමයි අපි මුලින්ම කරන්නේ. 10 වසර. එතකොට අපි මුලින්ම කරන්න ඕනි මේකෙහි තියෙන මේ පාඩම් ටික අපි වෙන වෙනම මුලින්ම ලියාගමු. පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම. දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරය. අපි මේ හැම පාඩමක්ම ඉතා සරලව ඔයාලට දැනුම ලබා දෙනවා. තුන්වෙනි පාඩම තමයි ව්‍යාපාර සංවිධාන. හතරවෙනි පාඩම ගිණුම් කරණය හැඳින්වීම. ගොඩක් අය අමාරුයි කියලා හිතන් ඉන්නේ මෙන්න මේ ගිණුම් කරණය පාඩම් මාලාව. ඒත් නැහැ, ඔයාලට මේ මේක අත්දැකින කරද්දී ඔයාලටම තේරෙවි මේක කොච්චර ලේසි සබ්ජෙක්ට් එකක්ද කියලා. පස්වෙනි පාඩම වෙන්නේ ගිණුම් කරන සමීකරණය. අකුරු නම් කැත ඇති ගිණුම් කරන සමීකරණ. 6 ගණිතන වල දිත්ත බලපෑම. ගණිතන වල දිත්ත බලපෑම. අංක 7 විදිහට අපි කතා කරමු. මූලික සටහන් පොත්. අංක 8 මුදල් පොත සහ සුළු මුදල් පොත. අංක 9 බැංකු ගිණුම් සහ බැංකු ගිණුම් කියන පාඩම. බැංකු ගිණුම් මට මතක විදිහට. අංක 10 එන්නේ ගැණුම් ජනලය, විකුණුම් ජනලය. සහ පොතු ජනලය. අංක 11 පාඩම් 12ක් තියෙනවා 10 වසර පොතේ. අංක 11 තමයි ශේෂ පිරික්ෂුම. අංක 12 අවසාන පාඩම, 10 වසරේ අවසාන පාඩම ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. මෙන්න මේ පාඩම් මාලාව තමයි අපි 10 වසරේ ව්‍යාපාර අධ්‍යයන සහ ගිණුම් කරන පාඩම් මාලාවේදී අපි සාකච්ඡා කරන්නේ. බය වෙන්න එපා මේවට. මේවා හරිම ලේසි විදිහට ඔයාලට හැම කෙනාටම තේරෙන විදිහට අපි සාකච්ඡා කරනවා. රයිට්, අපි එහෙනම් යම් පළවෙනි පාඩමට. කාලය ගන්න ඕනේ නැහැ, අපි පළවෙනි පාඩමට සාකච්ඡා කරන්න යම්. රයිට්, පළවෙනි පාඩම තමයි ව්‍යාපාර පසුබිම. ව්‍යාපාර පසුබිම තමයි මේ
පළවෙනි පාඩම් මාලාව ඉතා සරලව කතා කරන්නේ. තව දෙයක් තේ මම මේක කරගෙන යද්දී මම නෝට් දෙන්නේ නැහැ ඔයාලට. ඉතාම සරලව කියලා දෙන්නේ. එතකොට ඔයාලට අවශ්‍ය නම් අවශ්‍ය නෝට් එකක් ඔයාලා සටහන් කරගන්න. රයිට්. පළවෙනි පාඩම් මාලාවේ ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. අපි මෙන්න මේ විදිහට හැම පාඩමකම මාතෘකා කඩා ගන්නවා නම් අපිට ඇත්තටම ලේසි පාඩම් කරන්න සහ මේක අත්දිනේ කරන්න. එහෙනම් ව්‍යාපාර පසුබිම යටතේ අපි මුලින්ම කතා කරන්නේ මොකද්ද? ව්‍යාපාර පිළිබඳ මූලික පදනම. ව්‍යාපාර පිළිබඳ මූලික පදනම. මේකෙදි අපි කතා කරන කොහොමද ව්‍යාපාරයක් ආරම්භ වෙන්න මුල් හේතු උනේ මොකද්ද කියන එක. ඊට පස්සේ යටතේ අපි කතා කරනවා ව්‍යාපාර සංකල්පය කියන්නේ මොකද්ද? ව්‍යාපාර සංකල්පය කියන්නේ මොකද්ද? කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන එක. ඊට පස්සේ අපි කතා කරන ව්‍යාපාරවල අරමුණ මොනවද? පරමාර්ථ මොනවද? ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ වැදගත්ම දේ තමයි ව්‍යාපාර අධ්‍යයන සාගිලම් කරන්නේ තියෙන අවශ්‍යතා සහ උවමනා කියන එක. මේක මතයි ව්‍යාපාර ආරම්භ වෙලා තියෙන්නේ. අපි හැම එකක්ම ඉතා සරලව කෙටියෙන් හැම අපි කතා කරමු. තව තියෙනවා නිෂ්පාදන සාධක කියලා. මේකෙන් තවත් ප්‍රධාන කොටසක් තියෙනවා පුතේ. අංක දෙක විදිහට අපි ඒක දාගමු. L මෙති පාර්ශව අපි ඒකෙදි කතා කරමු. කවුද මේ L මෙති පාර්ශව කියන්නේ? ඇයි යාලට අපි L මෙති පාර්ශවයක් කියන්නේ යන කරුණු ඒකෙදි කතා කරනවා. යටතේ අපි ඔව් L මෙති පාර්ශව. ඊට පස්සේ ඇල්මැති පාර්ශවල අරමුණ මොනවාද? ඇල්මැති පාර්ශවවල අරමුණු අපි ප්‍රධාන වශයෙන් පළවෙනි පාඩමේදී එහෙම නැත්නම් ව්‍යාපාර පසුබිම කියන මාතෘකාවේදී පළවෙනි පාඩමේදී අපි කතා කරන්නේ මෙන්න මේ මාතෘකා ටික. දැන් බලන්න පුතේ බලන්න මෙන්න මේ ආකාරයට හැම පාඩමක අනු කොටස් විදිහට බෙදාගත්තාම ඇත්තටම ව්‍යාපාර පසුබිම කියනවට වඩා ඉතා පැහැදිලි භාවයක් ඔයාලට තේරෙනවා ඇති. රයිට්. එහෙනම් අපි යමු මෙන්න මේ ටික අපි සාකච්ඡා කරමු. ඉතා සරල ලෙස සාකච්ඡා කරලා අන්තිමේ කරන්න. රයිට්. ඒක තමයි මොකද පළවෙනි එක ව්‍යාපාර පිළිපඳ මූලික පදනම. මේක තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාර පිළිබඳ මූලික පදනම මොකක්ද මේ? ව්‍යාපාරයක් ආරම්භ වුණ ආකාරය නේද? ව්‍යාපාරයක් කොහොමද ආරම්භ වුණේ, කොහොමද මුල පිරුවේ කියන ආකාරය තමයි අපි මේකෙදි තව සරලව කතා කරන්නේ. එහෙනම් අපි බලමු. ඇත්තම පුතේ ඔයාලා දන්නවා ඇති ඈත අතීතයේදී අපේ මුතුන් මිත්තෝ නේද, එහෙම නැත්නම් ආදිවාසීන් සිටියා. මවුන්ගේ තිබුණු අවශ්‍යතා සහ සීමිත මේ උවමනා සෝරි අවශ්‍යතා සහ උවමනා ආදි කාලයේ සිටිය මිනිසුන්ගේ ඉතාමත් කුඩයි. කියන්නේ සංකීර්ණ නැහැ. අනිවාර්යෙන් අවශ්‍යතා සහ උවමනා තිබුණේ එකක් හෝ දෙකක්. අපි මෙයාලට නම් දෙකක් දාගමු. අපි මුළු පාඩම් මාලාවටම දාගන්න නම් ටිකක් මෙයාලට අරගෙන යන්න දාගමු. අපි දාගමු මෙයාට සිරිපාල, මෙයා සිරිපාල, මෙයා ඥානපාල. රයිට්. එහෙනම් මෙන්න මේ සිරිපාල කියන මානවයා ආදිවාසියා අපේ මුතුන් මිත්තා. මෙයාට ඒ කාලේ අතීතයේදී තිබුණේ ඉතාමත් සීමිත අවශ්‍යතා සහ උවමනා ප්‍රමාණයක්. එතකොට පුතේ මෙයාලා මෙන්න මේ සිරිපාල කියන එකනවා මෙයාට අවශ්‍ය කරන දේ මෙයා විසින්ම නිෂ්පාදනය කරගත්තා. තේරුණාද? මෙයාට අවශ්‍ය දේ මෙයා විසින් නිෂ්පාදනය කරගත්තා. මොනවද? අපි අවශ්‍යතා සහ උවමනා ගැන වැඩි හිතන්න එපා. දැනට නිකන් අදහසක් විතරක් ගන්න. මොකද අපි පස්සේ අපි ඒ ගැන කතා කරනවා. මෙයාගේ තිබුණ මේ සීමිත අවශ්‍යතා සහ උවමනා මෙයා විසින් සපුරගත්තා. අපි බලමු මොකක්ද අවශ්‍යතාවයක්. ආහාර. එතකොට මෙයා විසින්ම මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගත්තා. කොහොමද? මෙයා වගා කරන්න පටන් ගත්තා.
මෙයාට තිබුණු අනිත් අවශ්‍යතා මෙයා විසින්ම සපුරා ගන්න ගියා. එතකොට මෙන්න මේ ඥානපාල කියන කෙනා එයත් ඒ විදියයි. එයත් මේ විදිහට තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම නිෂ්පාදනය කරගත්තා ඔහුගේ අවශ්‍යතාවය අනුව. ඒත් පුතේ කාලය ටිකෙන් ටික වැඩි වුණා. කාලය ටිකෙන් ටික ගෙවිලා යනකොට මෙයාලගේ මෙන්න මේ අවශ්‍යතා සහ වුවමනා කියන දේවල් ඉතා සංකීර්ණ වෙන්න පටන් ගත්තා. සොරි, ඉතා සංකීර්ණ වෙන්න පටන් ගත්තා මෙන්න මෙයාලගේ අවශ්‍යතා සහ වුවමනා. එතකොට පුතේ මෙයාලට තම් අවශ්‍ය දේ මෙයාලට තනිව නිෂ්පාදනය කර ගැනීම හැකියාවක් තිබුණ නැහැ. මොකද අවශ්‍යතා සහ වුවමනා එකින් එක සංකීර්ණ වෙනවත් එක්කම මෙයාලට තමන්ට අවශ්‍ය දේ තනිව තනි තනිව නිෂ්පාදනය කරගන්න බැරි වුණා. ඒත් මෙයාලා හරි ලස්සන දෙයක් කරගන්නවා. තමන් වඩා දක්ෂ හෝ තමන් සතුව නිෂ්පාදනය කරන්න වැඩිපුරම සම්පත් තියෙන දේ පමණක් මෙයාලා නිෂ්පාදනය කරන්න ගත්තා. දැන් හිතන්නකෝ, මෙන්න මේ සිරිපාල කියන එකනාට තියෙනවා අපි හිතමු වී හදන්න කියලා, එහෙම නැත්නම් ගොයම් කුඹුරු කරන්න. එයාට ඒ සම්බන්ධව ලොකු දැනුමක් තියෙනවා. ඒ වගේම එයාට කුඹුරක් තියෙනවා ඒ දේ කරන්න. හොඳද? එතකොට මෙන්න මේ මෙයා සිරිපාල කියන එකනා කරේ මෙයා කරේ කෙලින්ම සහල් නිෂ්පාදනය කරන එක. ඒ මෙන්න මේ ඥානපාලට තිබුණ නැහැ කුඹුරක්. ඒ දැනුම තිබුණෙත් නැහැ. ඒ වෙනුවට ඔහුට දැනුම තිබුණා එළවලු වගා කිරීම පිළිබඳ දැනුමක් තිබුණා. ඒත් එක්කම ඔහුට එළවලු වගා කරන්න අපි හිතමු අක්‍ර ගානක හේනක් තිබුණා. එතකොට හේනේ වී වගා කරන්නත් බෑ. කුඹුරේ එළවලු මඩේ එළවලු වගා කරන්නත් බෑ. ඒ නිසා මෙයා පෙළඹුණා එළවලු වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න. මෙයා පෙළඹුණා වැඩි වශයෙන් සහල් නිෂ්පාදනය කරන්න. එතකොට මෙයා සහල් නිෂ්පාදනය කරනවා, මෙයා හෙළවලු නිෂ්පාදනය කරනවා. තමන් වඩා දක්ෂ සහ තමන්ට වඩා සම්පත් තියෙන ශේෂ්ත්‍රය වැඩිපුර නිෂ්පාදනය කරන්න මෙයාලා යමුණා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද මෙයාලගේ අවශ්‍යතා අනිත් දේවල් සපුරාගත්තේ කියලා. ඒක උනේ මෙන්න මෙහෙමයි පුතේ. මෙයා සහල් නිෂ්පාදනය කරානේ. හිතන්න මේ තියෙන සහල්. මෙයා නිෂ්පාදනය කරේ එළවලු. එළවලු හෝ තීඟු පිටි හෝ යම් කිසි දෙයක්. එතකොට මෙන්න මේ සිරිපාලට අවශ්‍ය වෙනවා එළවලු. එළවලු අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ ඥානපාලටත් අවශ්‍ය වෙනවා සහල් කියන දේ. එතකොට මෙයා කරේ මෙන්න මේ සහල් වලින් කොටසක් මොහුට ලබා දීලා මෙයාගෙන් එළවලු ලබා ගත්තා. එහෙම නැත්නම් තිරිඟු පිටු ලබා ගත්තා. තේරුණාද? රයිට්. මෙන්න මේ ක්‍රමයට කියනවා පුතේ බාණ්ඩ හුවමාරු ක්‍රමය. අහලත් ඇති, ඉතා සරල හිතාගන්න මේ රූප සටහනුත් එක්ක බාණ්ඩ හුවමාරු ක්‍රමය. ඒකේ රයිට් හරිද? එකට කියන බාණ්ඩ හුවමාරු ක්‍රමය. ඒ කියන්නේ තමා ළඟ තියෙන සම්පත් තමා විසින් නිෂ්පාදනය කරන ලබන නිෂ්පාදිතවල අතිරික්තය වෙනත් පුද්ගලයෙක් නිෂ්පාදනය කරන නිෂ්පාදනවල අතිරික්තයක් සමග හුවමාරු කර ගැනීම බාණ්ඩ හුවමාරු කර ගැනීම ලෙස හඳුනන. එහෙම නැත්නම් ඔකට තව නමක් අපි කියනවා බාටර් සිස්ටම් කියලා. බාටර් සිස්ටම් කියලත් කියනවා. රයිට්. ඒ වගේ මෙයාට එළවලු අවශ්‍ය වෙනකොට මෙයාට සහල් දෙනවා, මෙයාගෙන් එළවලු ලබා ගන්නවා. මෙන්න මේ ක්‍රමය බාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා හඳුනනවා. මේක තමයි ව්‍යාපාර පිළිබඳ මූලික පදනම, බාණ්ඩ හුවමාරු ක්‍රමය. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න පුතේ. හැබැයි තව දෙයක් මෙතෙන්දී පණනගුණ. මෙන්න මේ බාණ්ඩ හුවමාරු ක්‍රමේ අවාසියක් නිසා මේ පණනගුණ ගැට යම් කිසි ගැටලු ඇති වුණා. ඒ කොහොමද කියලත් අපි දැන් බලමු. දැන් මෙයාට ඕනි සිරිපාල ළඟ තියෙන සහල්නේ. එයා නිෂ්පාදනය කරලා අතිරික්ති දෙන සහල්. මෙයා ළඟ තියෙන්නේ එළවලු. කවුද? අපේ ඥානපාලගාව. එතකොට මේ ඥාන සිරිල්ට එළවලු ඕනි. රයිට්. හරි. ඒත් ඥානපාලට සහල් අවශ්‍ය නැහැ. තේරුණාද? සිරිපාලට එළවලු අවශ්‍යයි. නමුත් මෙන්න මේ ඥානපාලට සහල් අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය වෙන්නේ අපි හිතමු තිරිඟු පිටි කියලා. එතකොට මෙයා දෙනවා මෙයාට සහල් ගන්න
මෙයාට එළවලු ලබා ගන්න අපි කලින් කතා කරා මෙයාට එළවලු දෙනවා සෝරි මෙයාට සහල් දීලා මෙයාගෙන් එළවලු ගත්තා ඒත් මෙයාගේ මෙයාට ඕනේ නැහැ සහල් මෙයා ළඟ තියෙනවා මෙයාට ඒ වෙනුවට අවශ්‍ය තිරිඟු පිටි එහෙනම් මෙන්න මේ භාණ්ඩ හෝමකාරකම මේ ඇතිවිච්ච ප්‍රධාන ගැටලු තමයි අවශ්‍යතා ගැලපුණේ නැති එක තේරුණාද මේ උදාහරණය මට තේරෙන්න ඕනේ ඒ කියන්නේ සිරිපාල ගාව තියෙන සහ ඥානපාල ගාව තියෙන එළවලු සිරිපාලට එළවලු අවශ්‍යයි ඒ හුවමාරු කරගන්න විදියක් නැහැ ඥානපාලට සහල් අවශ්‍යතාවයක් නැති නිසා එහෙනම් මොහු සොයා ගන්න ඕනේ එළවලු වගා කරන පුද්ගලයෙකුත් සහල් අවශ්‍යතාවයේ තියෙන පුද්ගලයෙකුත් මොහු සොයා ගන්න ඕනේ එතකොට එතන ගැටලුවක් ඇති වුණා. ඒකටත් මෙයාලා හරි අපූර්ව ශිෂ්ටාචාර ක්‍රමයක් පසු ටිකෙන් ටික කාලයත් එක්ක මම හොයාගත්තා. මේකේ ප්‍රධාන අවා ගැටලුව තමයි අවශ්‍යතා අතර ගැළපීමක් නොමැතිකම. ඒක තමයි භාණ්ඩ හෝමාර් ක්‍රමයේ තියෙන ප්‍රධානම ගැටලුව. ඒකත් පුතේ මතක තියාගන්න. මේ පස්කාලේදී කාලෙන් කාලයක් යද්දී මෙයාලා මේකට අපූර්ව ක්‍රමයක් හොයාගත්තා. ඒක තමයි මෙන්න මේ අඟුරු අඟුරු කෑලි සිප්පි කටු වැනි තෑ වලට යම්කිසි අගයක් තීරණය කරලා තමන්ට අවශ්‍ය කරන තෑ මිලදී ගත්තා. මේවා දීලා මිලදී ගත්තා. ඒ කොහොමද අපි හිතමු මෙහෙම. දැන් සහල් කිලෝ එකක් අවශ්‍යයි. මෙයාට සහල් කිලෝ එකක් අවශ්‍යයි කියලා හිතමුකෝ. අපි නිකන් උදාහරණයක් විදියට ගමුකෝ. ඇහත් පේනවද? පේනවනේ. රයිට්. මෙයාට සහල් කිලෝ එකක් අවශ්‍යයි. එහෙනම් මෙයාලා සියලු දෙනා එකතු වෙලා තීරණය කරගත්තා. සහල් කිලෝ එකට අපි ගෙවන්නේ සිප්පි කටු දෙකක් කියලා යම්කිසි වටිනාකමක් මේ වටෙන් තවා දුන්නා. එහෙනම් මෙයාට සහල් අවශ්‍ය නම් සොරි අපි මෙහෙම ගමුකෝ මෙන්න මෙතන ඉන්න තව එක්කනේ මෙයාට ඕනි සහල් ඕනි මෙයාට සහල් කිලෝ එකක් ඕනි එහෙනම් මෙයා ළඟ තියෙනවා සිප්පි කටු දෙකක් මෙයා කරන්නේ මේ සිප්පි කටු දෙක දීලා සහල් ලබා ගන්නවා අන්න භාණ්ඩ හෝමාර් ක්‍රමයේ තිබු ප්‍රධාන ගැටලුවට විසඳුමක් යොමු සොයාගත්තා හරි මම ඊට සරලව කියන්නේ පුතේ මේ දේවල් පැහැදිලි කරන්නේ මෙන්න මේක මෙන්න මේ සිස්ටම් එක වැඩි දියුණු වෙලා තමයි අද අපි භාවිතා කරන කාසි සහ නෝට්ටු බවට පත් උනේ. එහෙනම් හරි අපිට පැහැදිලි ව්‍යාපාර පිළිබඳ මූලික පදනම නැත්නම් ව්‍යාපාර ආරම්භ වීමට හේතුව මොකද්ද පදනම උනේ කියන එක අපිට පැහැදිලි. ඒ තමයි භාණ්ඩ හෝමාර් ක්‍රමයත් සහ තමන් නිෂ්පාදනය කර නිෂ්පාදිතවල අතිරික්තය තවත් කෙනෙක් සමග හෝමාරු කර ගැනීම. ඒකට අපි හඳින්නේ භාණ්ඩ හෝමාරු ක්‍රමය කියලා. හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා සිස්ටම් ගොඩක් මම කියලා දුන්නා මේකෙදි. අපි ඒක එතනින් කතා කරලා අවසානයේ අපි ව්‍යාපාර පිළිබඳ මූලික පදනම. ව්‍යාපාර පිළිබඳ ආරම්භ වෙන මූලික පදනම මොකක්ද එහෙනම්? භාණ්ඩ හෝමාරු ක්‍රමය. අපි ඊළඟට බලමු මෙන්න මේ ව්‍යාපාර සංකල්පය. ව්‍යාපාර සංකල්ප. සංකල්පය මොකක්ද කියලා බලමු. දෙවෙනි කොටස. යම් මෙන්න මේ ඉන්න මිනිස්සුන්ට පුතේ මිනිස්සුන්ට ඔවුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය තියෙන අවශ්‍යතා සහ උමනා කියලා දේවල් තියෙන ඔවුන්ට අනිවාර්යෙන් ජීවත් වීමට. එතකොට මොන් මේවා සපුරා ගන්න ඕනේ නේද මේවා සපුරා ගන්න ඕනේ අපි හිතමු දැන් අපි ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස තියෙනවානේ ආහාර කියන අවශ්‍යතාවය එහෙනම් ආහාර අපිට ජීවත් වෙන්න ආහාර කියන දේ ඕනේ එහෙනම් අපි ඒක සපුරා ගන්න ඕනේ තේරුණාද රයිට් සපුරා ගන්න ඕනේ එහෙනම් ඒක අපි සපුරා ගන්නේ කොහෙන්ද කඩින් මිලදී ගන්නවා සාමාන්‍ය විදිහට අපි සරලව හිතුවොත් කඩේකින් මිලදී ගන්න. එහෙනම් එතන ව්‍යාපාරයක්. අපි ව්‍යාපාර සංකල්පය කියන යටතේ අපි කතා කරමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. නේද? රයිට්. ව්‍යාපාරයක් කියන්නේ පුතේ
හරියට බලන්න අවබෝධ කරගන්න අවශ්‍ය තැනක් තියෙනවා නම් ලියා ගන්න. ව්‍යාපාරයක් කියන්නේ මිනිසාගේ මෙන්න මෙතන ඉන්නවා මිනිස්සෙක් නේද? හරි සිරිපාල්. ඔන්න සිරිපාල් ඉන්නවා මෙතන. ඉන්නා වෙලා සිරිපාල් ඉන්නවා. සිරිපාල්ට තියෙනවා විවිධාකාර වූ අවශ්‍යතාත් උවමනාත් තියෙනවා. තේරෙනවද? මෙන්න මේ සිරිපාලට විවිධාකාර වූ අවශ්‍යතා සහ උවමනාත් තියෙනවා. නේද? සිරිපාලගේ මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා සපුරා ලීමට විවිධ හෝ භාණ්ඩ හෝ සේවාවන් නිෂ්පාදනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම හෝ සැපීමේ සිදු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි හඳුන්වනවා ව්‍යාපාරයක් කියලා. මොකද එහෙනම් ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මේ මිනිසාගේ විවිධාකාර වූ අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට විවිධ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම සිදු කරනු ලබන ආර්ථිකමය කටයුත්තකට කියනවා ව්‍යාපාරයක් කියලා. පැහැදිලිද? හරි අපි ආය සරලව බලමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ විවිධාකාර වූ අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා විවිධාකාර වූ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම සිදු කරනු ලබන ආර්ථිකමය කටයුත්තකට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. රයිට්. පැහැදිලි නේද? රයිට්. ඔයාලට එහෙනම් දැන් පැහැදිලි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට දැන් පැහැදිලි. ඒක තමයි අපිට ව්‍යාපාරවල ගොඩක් අරමුණු තියෙනවා. අපි ඉස්සරහ ව්‍යාපාර අරමුණු කියන පාඩමේදී අපි කතා කරමු. ව්‍යාපාරවල ප්‍රධානම අරමුණ තමයි ලාභයක් උපයන එක. ඒත් ලාභ උපයීමම අරමුණු කර නොගත් ව්‍යාපාරක් තියෙනවා. බොහෝ දේවල් රාජ්‍යංශයේ ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර තමයි ගොඩක් ව්‍යාපාර තියෙන්නේ. ඒ වගේම තමයි අතීතයේදී මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා සඳහා නිෂ්පාදනය කරේ ශ්‍රමිකයන්ගේ දෑත්වලින්. ඊට පස්සේ කාර්මික විප්ලවය කියන එකක් ඇති වුණා ලෝකේ. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර මගින් මේ නිෂ්පාදනය කරන්න මිනිස්සු හුරු වුණා. ඒත් එක්කම තොරතුරු සංවේදන තාක්ෂණයේ ඉතා ශීඝ්‍ර දියුණුවත් සමගම මේ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වුණා. ඒ කියන්නේ දැන් ඉස්සර නම් අපිට චීනෙ තිබුණා, ඉන්දියාවේ තිබ්බා, ඇමරිකාවේ තිබුණා භාණ්ඩයක් අපිට මිලදී ගන්න බෑ. අපි දන්නේ නැහැ. ඒත් දැන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුව සමග චීනෙ, ඇමරිකාවේ, රුසියාවේ, ඉන්දියාවේ තියෙන ඕනෑම භාණ්ඩයක් අපගේ නිවසටම අපිට ලබා ගන්න පුළුවන්. ඒකයි කියන්නේ විශ්ව ගම්මානයක් කියලා. මම පොඩ්ඩක් ඉක්මනට මේ ටික කරගෙන යනවා. තේරෙන්නේ නැති තැනක් හෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. රයිට්. අපි ඊළඟට බලමු ව්‍යාපාර අරමුණු. ව්‍යාපාර අරමුණු කියන්නේ මොකක්ද කියලා. දැන් පාරිභෝගික කියවෙන අපිට විවිධ අරමුණු තියෙනවානේ. අපි උදාහරණයක් ගමු. මෙන්න සිරිපාල ඉන්නවා. සිරිපාලට ඔන්ලයින් ක්ලාස් අනම්මනම් තියෙන නිසා දැන් ඉස්කෝලේ වැඩ හැමදේම තියෙන්නේ ඔන්ලයින් නිසා මෙයාට ඕන වෙනවා දුරකථනයක් මිලදී ගන්න. මෙයා ඒ සඳහා එක ව්‍යාපාරයක් යනවා. මෙයාගේ අවශ්‍යතාව මොකද්ද? මෙයාගේ අරමුණ මොකද්ද? මේකෙන් පාසලේ ලබා දෙන වැඩ කටයුතු සහ ඉගෙනීම් වැඩ කටයුතු කරගන්න. කියන්නේ වීඩියෝස් බලන්න, අන්තර්ජාල පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම TikTok කරන්න පුළුවන් දුරකථනයක් ලබා ගැනීම තමයි මෙයාගේ ප්‍රධාන අරමුණ. මේ සඳහා එක්තරා වෙළඳසැලකට යනවා. මේ වෙළඳසැල ගියාට පස්සේ මේ වෙළඳසැලේ මේ
මෙයා බලාපොරොත්තු වන ආකාරයේ භාණ්ඩයක් නැහැ. ෆෝන් එකක් නැහැ. එහෙනම් මෙයා ඒක වෙළඳසැලේ තියෙන මොකක් හෝ භාණ්ඩයක් මිලදීගෙන එනවද? නැහැ. මෙයාගේ අරමුණ උනේ මේක. ඒත් මෙයා ගාව මේක අරමුණ සපුරන්න බෑ. එහෙනම් මොහු කරන්නේ මේ ව්‍යාපාරය අතහැරලා තවත් ව්‍යාපාරයකට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ අරමුණට අනුව අවශ්‍යතාවය සපුරා ගන්නවා. මේ වගේ අරමුණු තියෙනනේ පාරිභෝගික අපිටත්. එහෙනම් අනිවාර්යෙන් ව්‍යාපාරවලටත් අරමුණු තියෙනවා. අපි බලමු ව්‍යාපාරවල අරමුණු මොනවද කියලා. ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ තමයි පුතේ ලාභ ඉපයීම. ඇයි ලාභ ඉපයින්නේ? ඇයි මොකද්ද මේකේ ව්‍යාපාරයට තියෙන වාසිය කියන එක අපි දැන් කතා කරමු. දැන් මෙන්න මේ සිරිල් කියන පුද්ගලයා යම්කිසි මුදලක් වැය කරලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අපි හිතමු මේ මුදල එයා වැය කරන්නේ බැංකුවකින් ලෝන් එකක් අරන් කියලා. රයිට්. මෙයා ව්‍යාපාරය ආරම්භ කරනවා. මේ ව්‍යාපාරයෙන් මෙයාට කිසියම් ප්‍රතිලාභයක් ලැබුණේ නැත්තම් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මේ ව්‍යාපාරය බංකොලොත් වෙලා වහන්න සිද්ධ වෙනවා. එහෙනම් අනිවාර්යෙන් ව්‍යාපාරයෙන් මෙයාට ප්‍රතිලාභයක් අවශ්‍යමයි. ඒකට තමයි කියන්නේ ලාභය කියලා. මොකද්ද? අයිතිකරුවා යොදන මුදලට සරිලන ප්‍රතිලාභයක් ලබා දීම ලාභී පීම කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයක් රඳා පවතින්නේ පාරිභෝගිකයන් මත. ඒ ව්‍යාපාරේ කොච්චර ලස්සන වුණත් හොඳට තිබ්බත් තිබුණත් පාරිභෝගිකයන් නැත්තම් ඒ ව්‍යාපාරය අනිවාර්යෙන් අඩාල වෙනවා. ලාභී පීම ප්‍රධාන අරමුණ තමයි ව්‍යාපාරික ලාභී පීම. අපි ඒකත් කතා කරා. අපි ඊළඟට මොකක්ද කියලා පාරිභෝගික තෘප්තිය. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. මං කියන්නේ ඕනෑම ව්‍යාපාරයක් රඳා පවතින්නේ පාරිභෝගිකයන් මත. පාරිභෝගිකයන් තෘප්තිමත් පමණයි ඒ ව්‍යාපාරයට සාර්ථක වෙන්න පුළුවන්. මෙන්න මේ උදාහරණෙම ගන්න. අපි ව්‍යාපාරවල අරමුණු මොනවද කියන එක අපි පැහැදිලි කරගත්ත ගන්න උදාහරණේ. දැන් මෙන්න මෙයා ළඟ තියෙන දුරකථනය පිළිබඳ මෙන්න මේ සිරි පාලට තෘප්තියක් නැහැ, තිබුණේ නැහැ. ඒ නිසා නේද මෙයා මෙන්න මේ වෙළඳසැලට ගියේ. එහෙනම් ව්‍යාපාරයක අනිත් අරමුණ තමයි එන පාරිභෝගිකයා පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා. එන පාරිභෝගිකයාගේ අවශ්‍යතා සහ උවමනා කොතරම් දුරට සාර්ථකව සපුරා ගැනීම. ඒක තමයි පාරිභෝගික තෘප්තිය කියන්නේ දෙවෙනි අරමුණ. තව එක ආපි අරමුණක් බලමු. භාණ්ඩ සේවා වල ගුණත්වය ඉහළ නැංවීම. ඒ මොකද්ද තුන්වෙනි කාරණේ? සමහරවිට තුන්වෙනි කාරණේ භාණ්ඩ හා සේවා වල ගුණත්වය ඉහළ නැංවීම. මෙන්න මේ ව්‍යාපාරය මේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා සහ වමනා නිසියාකාර සපුරනවා මෙන්ම ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා මොහුට ලබා දෙනවා මෙන්ම සාධාරණ මිලකට මෙයාට අලෙවි කරන්න ඕනි. එතකොට භාණ්ඩ හා මෙයාට දැන් අපි හිතමු මෙයාට අද රැට සිරිපාලට ඕනේ රොටි කන්න. මෙයා කඩේට යනවා. ගිහලා පිටි කිලෝ එකක් ගෙදර අරන් එනවා. ගෙදර අරන් ඇවිල්ලා බලද්දි මෙන්න මේ පිටි කිලෝ එකේ ගුල්ලෝ ඉන්නවා නම් මෙයාට මේ දෙක කරගා රොටි හදන්න පුළුවන්? බෑ. එහෙනම් අනිවාර්යෙන් භාණ්ඩවල ගුණත්වය තියෙන්න ඕනි. ගුණත්වය ඉහළ නම්වන්න ඕනි ව්‍යාපාරය. රයිට්. දෙවෙනි කාරණේ අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරමු රැකියා උත්පාදනය. එහෙම කද්ද බලමු. මෙන්න මේ ඥානපාල ආරම්භ කරනවා ව්‍යාපාරයක්.
ගමී කොළුගෙටවරයෝ කියන ඥානපාල සුමනපාන සිරිපාද ඔය ඔක්කොම ඉන්නවා. එතකොට මෙයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙන්න මේ ව්‍යාපාරයේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලියට අනිවාර්ය ශ්‍රමිකයෝ ඕනිද? ඕනි නේද? ශ්‍රමිකයෝ ඕනි. එහෙනම් මෙතන ඇති වෙනවා රැකියා අවස්ථාවන් කීපයක් ඇති වෙනවා. මෙන්න මේ ගමේ ඉන්න කොළුගෙටවරයෝ මේ ව්‍යාපාරයේ රැකියා අවස්ථා උදා වෙනවා. එහෙනම් රැකියා උත්පාදනයත් ව්‍යාපාරයක අරමුණක්. මම ඉක්මන් ඉක්මන් පොඩ්ඩක් කතා කරනවා. අවශ්‍ය තේරුම් නැති තැනක් හෝ අවශ්‍ය දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, හොඳ නරක දෙකම කියන්න. ඊට පස්සේ අපි බලනවා ප්‍රධාන කාරණේ අවශ්‍යතා හා වමනා. අවශ්‍යතා සහ වමනා කියන්නේ මොනවද කියලයි අපි සාකච්ඡා කරන්න යන්නේ. දැන් නිකන් හිතමු සිරිපාල ඉන්නවා. සිරිපාලට ජීවත් වෙන්න අනිවාර්යෙන් ආහාර ඕනි නේද? ඔව්. ඇඳුනුත් ඕනි. ඇඳුන් නැතුව ජීවත් වෙන්න බෑ. තනියම ඉන්නව නම් පුළුවන්. සිරිපාලට අනිවාර්යෙන් ජීවත් වෙන්න ආහාර ඕනි, ඇඳුම් ඕනි නේද? රයිට්. එහෙනම් අවශ්‍යතාවයක් කියන්නේ මිනිසාට ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දෑවලට කියනවා අවශ්‍යතාවය. මොකක්ද එහෙනම් අවශ්‍යතාවය කියන්නේ? මිනිසාට ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගත යුතු දෑවලට කියනවා අවශ්‍යතාව කියලා. බලමු. එන ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඇඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. නිවාසයක් නැතුව ජීවත් වෙන්න බෑ. අන්න ඒ වගේ අවශ්‍යතා ටිකක් තියෙනවා. අපි බලමු මේ අවශ්‍යතාවල ලක්ෂණ මොනවද කියලා. අවශ්‍යතාවල ලක්ෂණ මම මේ දේවල් ඉක්මනට ඉක්මනට කරගෙන යන්නේ. මම හිතනවා ඔයාලට මේ ගැන පොඩි හෝ දැනුමක් ඇති කියලා. පළවෙනි ලක්ෂණය තමයි අත්‍යවශ්‍ය වීම. මොකද අත්‍යවශ්‍ය වීම කියන්නේ? දැන් මේ සිරිපාලට ජීවත් වෙන්න ආහාර කියන අවශ්‍යතාවය ඕනමද නැද්ද? ඕනි. ඒක නැතුව ජීවත් වෙන්න බෑ. ඇඳුම් ඕනිද නැද්ද? අනිවාර්යෙන් ඕනි. සෞඛ්‍ය ඕනිද නැද්ද? අනිවාර්යෙන් ඕනි. නිවාසයක් ඕනිද නැද්ද? අනිවාර්යෙන් ඕනි. එහෙනම් අනිවාර්යෙන්ම මේක අත්‍යවශ්‍යයි. අවශ්‍යතාව කියන්නේ අත්‍යවශ්‍යමයි. දෙක පොදු වීම. අපි හිතමු දැන් මෙතන ඉන්නවා සිරිපාල ඉන්නවා, මෙතන ඉන්නවා ඥානපාල. සිරිපාලට ජීවත් වෙන්න ආහාර අවශ්‍යයි, ඥානපාලටත් අවශ්‍යයි. ඇඳුමුත් ඕනි, මෙයාටත් ඕනි. ජීවත් වෙන නිවාසෙකුත් ඕනි, මෙයාටත් ඕනි. එහෙනම් මේ දෙන්නටම තියෙන අවශ්‍යතා පොදුයි නේද? එහෙනම් හැම පුද්ගලයාටම මේ අවශ්‍යතා කියන එක පොදු. ඒකයි අපි මේ පොදු වීම කියන කාරණේ කතා කරන්නේ. ඊට පස්සේ සීමිත වීම. අවශ්‍යතා දැන් හිතන්න මේ සිරිපාල ජීවත් වීමට අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද? ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආදරය වැනි දේවල් තමයි අනිවාර්යෙන් ඕනේ. මෙන්න මේවා තියෙන්නේ ඉතාමත් කිහිපයක්. කිහිපයක් පමණයි අපිට ගණන් කරන්න පුළුවන් තරමින් තමයි තියෙන්නේ. අන්න ඒකට තමයි අපි කියන්නේ සීමිතයි කියලා. එහෙනම් අපි අවශ්‍යතාව කියන්නේ මොකක්ද කියන එක කතා කරා. අවශ්‍යතාවල ලක්ෂණත් කතා කරා. ඊළඟට අපි වමනා කියන්නේ මොනවද කියලා. රයිට්. ඒකත් අපි උදාහරණයක් මාර්ගයෙන්ම පැහැදිලි කරගමු. මෙතන සිරිපාල ඉන්නවා. සිරිපාලට එක අවශ්‍යතාවයක් තමයි ආහාර. ආහාර කියන එක අවශ්‍යතාවයක් කියන එක දන්නවනේ. එහෙනම් මෙයාට මේ ආහාර කියන එක ඒක නැත්තම් බඩගින්න. බඩගින්න නිවා ගන්න මොනවද කරන්න පුළුවන්? මෙයාට බත් කන්නත් පුළුවන්. පාන් කන්නත් පුළුවන්. පිට්ටු කන්නත් පුළුවන්. රොටි කන්නත් පුළුවන්. එහෙනම් දැන් පැහැදිලිනේ. මිනිසා විසින් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරයන් වුණා කියලා හඳුන්වනවා. මිනිසා විසින්
තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධා වූ ආකාරයන් වුවමනා කියලා හඳුන මොකන්ද මිනිසා විසින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරයන් වලට කියනවා වුවමනා කියලා. ආකාරයන් ආකාරයන් වලට ආකාරය නෙවෙයි ආකාරයන් වලට නේද එහෙනම් වුවමනා කියලා හඳුන්වනවා. පැහැදිලි නේද වුවමනා කියන්නේ? රයිට්. අපි එහෙනම් වුවමනාවලත් තියෙනවා පොඩි ලක්ෂණ කිහිපයක්. අපි ඒකත් බලමු වුවමනාවල ලක්ෂණ මොනවද කියලා. අත්‍යවශ්‍ය නොවීම. අවශ්‍ය නොවීම මොකක්ද ඒක? හිතන්න මෙතන සිරිපාල ඉන්න, මෙතන ඥානපාල අපි ගාය ගමු. මෙයාට තියෙන දෙන්නගෙම අවශ්‍යතා සමානයි කිව්වනේ. මෙයාටත් ආහාර අවශ්‍යතාව දෙනවා, මෙයාටත් ආහාර අවශ්‍යතාව. මෙයාගේ ආහාර අවශ්‍යතාව සපුරා ගන්න මෙයා බත් යොදා ගන්න, මෙයා පාන් යොදා ගන්න. එහෙනම් මොකද්ද අත්‍යවශ්‍යමද? බත් කියන ඌමනම් අත්‍යවශ්‍යමද ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න? බත් කියන ඌමනම නැහැ. එහෙනම් වෙනස් වෙනවා නේද? ඒහා සමාන ඌමනාවන්ගෙන් ඒ දේ සපුරා ගන්න පුළුවන්. ඒ නිසා ඌමනා කියන දේවල් අත්‍යවශ්‍ය නැහැ. ඊළඟ එක බලමු විවිධ වීම. අපි ඒකත් මේ උදාහරණ බලමු. ඥානපාලගේ අවශ්‍යතාවය ආහාර, සීපාලගේ අවශ්‍යතාවයක් තියෙනවා ආහාර කියලා. බලමු දැන් ඉස්සල්ලත් අපි කතා කරා මෙයාගේ අවශ්‍යතාවය මෙයා සපුරා ගන්නවා බත්තලින්, මෙයාගේ පාංගලින්. එහෙනම් විවිධයි නේද මේ දෙන්න වුවමනාවන්? අවශ්‍යතා දෙක එකයි, වුවමනා විවිධයි. අන්න ඒක තමයි අපි විවිධ වීම යටතේ කතා කරේ. ඊට පස්සේ සංකීර්ණ අපි කතා කරා. අවශ්‍යතා නම් ඉතා සීමිත ප්‍රමාණයක් තියෙන අපිට ගණන් කර හැකි දේවල්. ඒත් වුවමනා කියන දේවල් කතරම මෙයාගේ මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් ආකාරයන් වුවමනාවක් කියන්නේ. එහෙනම් මෙයාට ඒනුත් බත් ගන්න පුළුවන්, පිට්ටු ගන්න පුළුවන්, පාන් ගන්න පුළුවන්, රොටි කෑව හැකි, තලප කෑව හැකි, බර්ග කෑව හැකි. තෝ ලෝකෙ දින ආහාර රටවල් ගොඩක් තියෙනවා. අපිට ඒ දේවල් ගණන් කරන්න පුළුවන්ද? එහෙනම් ඉතාමත් සංකීර්ණයි මේ ඌමනා කියන එක. එක පැහැදිලි කියලා මම හිතනවා. අසීමිත. සීමිත වීම. අසීමිත වීම කියන්නේත් ඒ උදාහරණෙම තමයි. මිනාගේ ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිධාකාර වූ ආකාරයන් ලෝකෙ ගොඩාරියක් තියෙනවා. ආහාර වර්ග ගොඩාක් තියෙනවානේ. රයිට්. ඒ කියන්නේ අසීමිතයි. සීමිතයි දේවල් නෑ. ආහාර කියන එක එකක් සීමිතයි. ඒත් ඒක සපුරා ගන්න ආකාර බත් පිට්ටු පාන් හැලප තරප ඉඳිආප්ප පාප්ප තේ කිරි ඒ වගේ දේවල් වලින් සපුරා ගන්න එහෙනම් අසීමිතයි. එහෙනම් මම හිතනවා අවශ්‍යතා සහ ඌමනා කියන එකත් ඔයාලට පැහැදිලියි කියලා. ඒ වගේම ඒ වගේ ලක්ෂණත් අපි කතා කරා. ඒ දේවලු පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි ඊළඟට යමු. ඊළඟට කතා කරන්න යන්නේ නිෂ්පාදන සාධක කියන එක. නිෂ්පාදන සාධක කියන මාතෘකාව තමයි අපි ව්‍යාපාර පදනම යනදී පළවෙනි මාතෘකාවේ නිෂ්පාදන සාධක කියන මාතෘකාව තමයි දැන් කතා කරන්න යන්නේ. ඕනෑම ව්‍යාපාරයක් පුතේ ආකාර දෙකයි. මොකක්ද ව්‍යාපාරයක් ආකාර දෙකයි? එකක් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර, අනිත් එක සේවා සපයන ව්‍යාපාර. භාණ්ඩ සල් නිෂ්පාදනය කරන ව්‍යාපාර, සේවා සපයන ව්‍යාපාර. ව්‍යාපාරාකාරයන් දෙකයි. ලෝකෙ මොනවා ගත්තත් ව්‍යාපාරාකාරයන් දෙකයි තියෙන්නේ. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර, සේවා සපයන ව්‍යාපාර. අපි ඒකේ පළවෙනි එක ගමු. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර කියන්නේ මොකක්ද? ඒකෙදි බලමු භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් භාණ්ඩයක් කියන්නේ ස්පර්ශ කළ හැකි හා භෞතික පැවැත්මක් ඇති දෙයකට අපි කියනවා භාණ්ඩයක් කියලා. භාණ්ඩයක් යනු ස්පර්ශ කළ හැකි හා භෞතික පැවැත්මක් ඇති දෙයකට කියනවා
පාණ්ඩයක් කියලා. මේ පෑන කියලා හිතන්න. මේ පෑන අපිට අල්ලන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන්. එහෙනම් මේක මෙතන ඉඩක් ගන්නවා. මේ භාණ්ඩ මෙතන තියෙන ඉඩක් ගන්නවා. එහෙනම් භෞතික පැවැත්මකුත් තියෙනවා. එහෙනම් මේක භාණ්ඩයක්. මොකක්ද එහෙනම් භාණ්ඩයක් කියන්නේ? ස්පර්ශ කළ හැකි හා භෞතික පැවැත්මක් ඇති දේ භාණ්ඩ ලෙස හඳුන්වනවා. රයිට්. එහෙනම් අපි බලමු භාණ්ඩ නිෂ්පාදනය කරන කියන ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට ස්පර්ශ කළ හැකි හා භෞතික පැවැත්ම ඇති දෑ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනය කරන ලබන ආයතනයකට අපි කියනවා භාණ්ඩසේ නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියන මොකද්ද මිනිසාගේ තියෙනා වූ අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ හැකි හා භෞතික පැවැත්මක් ඇතිද නිෂ්පාදනය කරන ලබන ආයතනයකට කියනවා භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් කියලා. පැහැදිලි නේද? රයිට්. මොනවද භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරවල තියෙන්නේ? ෆ්‍රිජ්, පුටු, ඇඳුම්, ස්පාන, වාහන, ඒ දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන එක පැහැදිලි නේ? භාණ්ඩ කියන්නේ මොකද කියලා පැහැදිලි. රයිට්. ඊළඟට බලමු සේවා සැපීමේ ව්‍යාපාරය කියන්නේ. සේවා සැපීමේ ව්‍යාපාරය මොකද්ද අපි බලමු. එහෙනම් අපි බලමු මෙතන සේවාවක් කියන්නේ මොකද්ද කියලා. සේවාවක් කියන්නේ යම් කිසි ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකට කියනවා සේවාවක් කියලා. සේවාවක් යනු යම් කිසි ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකට කියනවා සේවාවක් කියලා. තේරුණාද? රයිට්. එහෙනම් අපි බලමු සේවා සපයන ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ මිනිසාගේ අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා මේ පාරිභෝගිකයාට ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් කියනවාකට කියනවා සේවා සපයන ව්‍යාපාරය. එහෙනම් මොකද්ද? මිනිසාගේ අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට පාරිභෝගිකයාට ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සපින් ලබන ආයතනය සේවා සපයන ආයතනය. උදාහරණයක් ගත්තොත් රූපලාවන්‍ය ආයතනය, සැලුන් එක, අධ්‍යාපන ආයතනය. දැන් මමත් ඔයාලට ලබා දෙන්නේ මෙතන සේවාවක්. දැන් රක්ෂණ ආයතන, බැංකු ආයතන, ඒ වගේ දේවල්. තේරුණාද? එහෙනම් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරත් කතා කරා, සේවා සපයන ව්‍යාපාරයත් කතා කරා. මිතරයි තවත් සරලයි, පැහැදිලි, තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි බලමු නිෂ්පාදන සාධක කියන්නේ මොනවද කියලා. සාධක. රයිට්. නිෂ්පාදන සාධක. මොකද්ද මේ නිෂ්පාදන සාධක කියන්නේ? දැන් පුතේ මිනිසාගේ අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන ආර්ථික කටයුත්තක් නේ ව්‍යාපාරයක් කියන්නේ. රයිට්. එහෙනම් මෙන්න මේ භාණ්ඩ හෝ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරයන් වලට විවිධාකාර වූ සම්පත් අවශ්‍ය වෙනවා. මොකද භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරයකට විවිධ වූ සම්පත් අවශ්‍ය වෙනවා. ඒවට අපි හඳුන්වනවා නිෂ්පාදන සාධක. එහෙනම් නිෂ්පාදන සාධක කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරයකට අවශ්‍ය
සම්පත් වලට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. Right. දෙවන අවශ්‍ය සම්පත් නිෂ්පාදන සාධක කියලා අපි හඳුන්වනවා. හරි සරලයි. එහෙනම් අපි නිෂ්පාදන සාධක අපි කොටස් හතරකට බෙදා ගන්නවා. එක භූමිය, දෙක ශ්‍රමය, තුන ප්‍රාග්ධනය, හතර ව්‍යවසාය. අපි මේ එකින් එක මේවා දැන් සාකච්ඡා කරමු. මොනවද භූමිය කියන්නේ, ශ්‍රමය කියන්නේ, ප්‍රාග්ධනය කියන්නේ සහ ව්‍යවසාය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරමු. නිෂ්පාදන සාධක කියන එක දැන් ඔයාලට තේරුණානේ. මෙතනින් ඒක ඔයාලා තේරුම් ගත්තා. එහෙනම් අපි බලමු භූමිය කියන්නේ මොකද්ද කියලා. ස්වභාව ධර්මී. ස්වභාව ධර්මී. මම මෙතන නිකන් ගහගෙන ඉන්නවා. ස්වභාව ධර්මී ලැබී ඇති සම්පත් වලට කියනවා භූමිය කියලා. ස්වභාව ධර්මී ලැබී ඇති සම්පත් වලට කියනවා භූමිය කියලා. මේක ඔයාලා ඒ ලෙවල් වල වගේ හිටිනම් මේක තව සංකීර්ණ වෙනවා තවත්. මොකද ඒවා මිනිසුන්ගේ මැදිහත් වීමෙන් වෙනස් කිරීම ගන්න ඒවා සහ ඒවා කොටස් වලට අනු වලට බෙදෙනවා. ඒ ගැන හිතන්න එපා, සරල මේ ගැන හිතන්න. ස්වභාව ධර්මයෙන් සෝරි ස්වභාව ධර්මයෙන් ලැබීලා තියෙන දේවල් වලට අපි කියනවා භූමිය කියලා. උදාහරණ මොනවද අපි ඒකට ගමු. ඛනිජ සම්පත් කවුරු විසින්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ, ස්වභාව ධර්මයෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ ගස් නේද, ඊට පස්සේ පස වගේ දේවල්. එහෙනම් භූමිය කියන එක ඔයාලට පැහැදිලිවත්. භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සම්පත් වලට කියනවා භූමිය කියලා. ශ්‍රමය. ව්‍යාපාරයකට, මෙන්න මේ ව්‍යාපාරයට යම් කිසි භාණ්ඩයක් හෝ සේවා නිෂ්පාදනය කරන්න අනිවාර්යෙන් ශ්‍රමයක් ඕන. ශ්‍රමයක් ඕනේ. එහෙනම් ව්‍යාපාරයකට භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීමට කායික හෝ මානසික දායකත්වයක් අවශ්‍යයි. ඒක අපි හඳුන්වනවා ශ්‍රමය කියලා. හරිද? ව්‍යාපාරයක අවශ්‍යතා භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීමට දායක වන කායික හෝ මානසික දායකත්වයට කියන ශ්‍රමය කියලා. තේරුණානේ? රයිට්. ඒක අපිට තේරුණා. ඒකට අපි උදාහරණයක් ගමු. සේව කියන්නේ කළමනාකරුවෝ, ඊට පස්සේ කාර්මිකයෝ, ඊට පස්සේ පතල් සේවකයෝ. ඒ වගේ උදාහරණ මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද අපි ප්‍රාග්ධනය කියන්නේ? යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ආධාර කරගන්න දෙයට අපි කියන ප්‍රාග්ධනය. යම්කිසි භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයට ආධාර කරගන්න දෙයට අපි කියනවා මොකද? ප්‍රාග්ධනය කියලා. නේද? ආධාර කරගන්න. එහෙම ඔයාලට හිතන්න පුළුවන් මේ භූමියත් එහෙමනේ කියලා හිතන්න පුළුවන්. නෑ, මිනිසා විසින් නිෂ්පාදනය කළ යුතු දෙයක් වෙනවා. මොකද්ද ප්‍රාග්ධනය කියන්නේ? අවශ්‍යතා සහ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ආධාර කරගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන තැන්වලට කියනවා ප්‍රාග්ධනය කියලා. මොනවද එහෙනම් ප්‍රාග්ධනය කියන්නේ? යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථ වාහන වැනි දේවල් තියෙනවා ප්‍රාග්ධනයට. අපි මේ දේවල් පොඩ්ඩක් කතා කරමු. ගිණුම් කරන කොටසේදීත් මේ ටික අපි කතා කරනවා. ඊට පස්සේ අපි බලමු ව්‍යවසාය කියන්නේ මොකද්ද කියලා. ව්‍යවසාය කියන්නේ මෙන්න මේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන්න අපිට අවශ්‍ය වෙනවානේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන මේ නිෂ්පාදන සාධක අවශ්‍ය වෙනවානේ.
මෙන්න මේවා එකතු කරලා සංවිධානය කිරීම ක්‍රියාවලියට කියනවා ව්‍යවසාය කියලා. මොකද භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක සංවිධානය කරමින් ආරම්භ කර ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යාම අපි කියනවා ව්‍යවසාය කියලා. දෙන මොකද භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන සාධක එක්රැස් කරලා සංවිධානය කරලා ආරම්භ කර පවත්වාගෙන යාම ක්‍රියාවලිය කියනවා ව්‍යවසාය කියලා. පැහැදිලිද? ව්‍යවසාය කියන්නේ මොකක්ද කියලා අපිට දැන් පැහැදිලි. ව්‍යවසාය ඔයාලා දැන් මේ දවස්වල අහලා තියෙන ව්‍යවසායක අන්තර්ජාල ව්‍යවසායක ඔන්ලයින් එන්ටර්ප්‍රිනර්ස් ලා කියලා තාල අහලා තියෙන. එහෙනම් මොකක්ද මේ ව්‍යවසාය කියන්නේ? ව්‍යවසායකයා කියන්නේ, ව්‍යවසායකයා කියන්නේ අවදානම් තරමින්, යම් කිසි අවදානම් තරමින් නවීත අලුත් දේවල් නිෂ්පාදනය කිරීමේ කරමින් ව්‍යාපාරික කටයුතු කරන පුද්ගලයාට කියනවා ව්‍යවසායක කියලා. මොකද ව්‍යවසායක කියන්නේ අවදානම් තරමින් නව්‍යතා සම්පාදනය, නව්‍යතා නිෂ්පාදනය කිරීම හෝ සම්පාදනය කිරීම කරමින් ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයාට කියනවා ව්‍යවසායක කියලා. ඒක එච්චර වැදගත් නැහැ, මේකයි අපිට වැදගත්. එහෙනම් මම හිතනවා මේ ටිකත් ඔයාලට තවත් පැහැදිලි ඇති කියලා. නිෂ්පාදන සාධක හතරක් කතා කරා. භූමි ශ්‍රමය ප්‍රාප්තින් ව්‍යවසාය කියන එක අපි එකින් එක පැහැදිලි කරා. නිෂ්පාදන සාධක කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරා. එහෙනම් මේ කොටසෙත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් තියෙන්න බෑ. රයිට්, අපි ඊළඟට කතා කරමු ඇල්මැති පාර්ශ්වය. ඊළඟට කතා කරන්නේ ඇල්මැති පාර්ශ්ව. ව්‍යාපාර පදනමේ අවසාන කොටස ඇල්මැති මැති පාර්ශ්ව. එහෙම නැත්නම් කැමැත්තක් දක්වන, උනන්දුවක් දක්වන පාර්ශ්වලට තමයි කියන්නේ ඇල්මැති පාර්ශ්ව කියලා. එහෙනම් මොකද්ද මෙන්න මේ ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට කියනවා ඇල්මැති පාර්ශ්වයක් කියලා. ඇල්මැති පාර්ශ්ව කියන්නේ මොකක්ද? එන ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන පිරිසට කියනවා ඇල්මැති පාර්ශ්වයක් කියලා. ව්‍යාපාරයට පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයක් කියනවා ඇල්මැති පාර්ශ්ව කියලා. මොකද ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ඇල්මැති පාර්ශ්වයන් වේ. අවශ්‍ය තැනක් තියෙනවා නම් ඔයාලා ලියාගන්න. අපි බලමු කවුද මේ ඇල්මැති පාර්ශ්ව කියලා. ඉන්න අයිතිකරු ඊළඟ එක නම බලමු අපි. කළමනාකරු, සෑම ව්‍යාපාරයක කළමනාකරු ඉන්නවානේ, කළමනාකරු. ඊළඟට ගනුදෙනු කරුවෝ. ඊට පස්සේ සැපයුම් කරු සප්ලයස්ලා. ඊට පස්සේ තරඟකරු තරහකාරයොත් වෙනවනේ, තරහකාරයොත් තරඟකරු. ඊට පස්සේ මූල්‍ය ආයතන කියන්නේ බැංකු වගේ දේවල්. ඊට පස්සේ සේවකයෝ, ඒ ව්‍යාපාරයේ සේවය කරන සේවකයෝ. ඊට පස්සේ රජය, අන්න නියම ප්‍රාර්ශවය. ඊට පස්සේ ප්‍රජා, ඒ කියන්නේ මහත් ජනතාව. හරි, ඇල්මැති පාර්ශ්ව කීයක් ඉන්නවද එහෙනම්? 1 2 3 4 5 6 7 8 9. මොනවද ඇල්මැති පාර්ශ්ව කියන්නේ? කවුද? අයිතිකාරයෝ, කළමනාකරුවෝ, ගනුදෙනුකාරයෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, මූල්‍ය ආයතන, සේවකයෝ, හොඳම පාර්ශ්වය රජය, ප්‍රජාව. මේ හොඳම පාර්ශ්වය රජය කිව්වේ ගොඩක් බදු අය කරගන්න නිසා. ඒත් මන් දන්න තරමින් ලංකාවේ රජය කියන්නේ ඉතාමත් හොඳයි. මොකද ලෝකේ
වෙනත් රටවල් හා බලද්දි ලංකාවේ රජයෙන් අපි يعني ලංකාවේ අපි පොඩි ළමයෙකුට අවුරුදු 10 15 වුණත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒත් සමහර රටවල් වල ඒ අවස්ථාව හොඳ නැහැ. ඔවුන්ට අවුරුදු 18 හෝ ඊට වැඩි වයසක් පසු කරන්න ඕනි ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම්. ඒ අතින් බලද්දි අපිට වැඩි වැඩි වශයෙන් බදු අය ගේම් කරත් ලංකාව කියන්නේ ලංකාවේ රජය ඇත්තටම හොඳ රාජ්‍යයක්. ඒක මම නිකන් කී පාඩමට අදාළ නැති දෙයක්. රයිට්. එහෙනම් අපි කතා කරා ඇල්මැති පාර්ශ්වය කියන්නේ කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි කතා කරා ඇල්මැති පාර්ශ්ව මොනවද කියලා. අපි බලමු. මේක බලමු. කවුද මේ අයිතිකාරයෝ කියන එක අපි බලමු. මෙන්න ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයාට කියනවා අයිතිකාරයෝ කියලා. ඒක පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒක අපි ඉස්සරහදී කතා කරමු ව්‍යාපාර සංවිධානවලදී තනි පුද්ගලද හවුල්ද සංවිධානයක්ද කියලා. එහෙනම් ව්‍යාපාරයකට සෝරි සම්පත් සපයන පුද්ගලයන්ට කියනවා අයිතිකාරයෝ කියලා. රයිට්. අපි ඊළඟට බලමු කළමනාකරුවෝ කියන්නේ කවුද කියලා. මෙන්න මේ ව්‍යාපාරය මෙහෙයවීම කරන්නේ කළමනාකරුවෝ. නේද? මෙන්න අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කළමනාකරුවා. එහෙනම් ව්‍යාපාරයේ මෙහෙයවන පුද්ගලයා හා අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන පුද්ගලයා කළමනාකරුවෝ කියලා හඳුන්වනවා. කළමනාකරුවොත් බොහෝ ඉන්නවා. කළමනාකරුවන් අලෙවි කළමනාකරුවෝ, ඊට පස්සේ මූල්‍ය කළමනාකරුවන්, ඊට පස්සේ මානව සම්පත් කළමනාකරුවන් විදිහට කළමනාකරුවනොත් වර්ග ගොඩකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ ගනුදෙනුකරුවන්. මෙන්න මේ ව්‍යාපාරයේ භාණ්ඩ හෝ සේවා ලබා ගන්නා පුද්ගලයාට කියනවා ගනුදෙනුකරුවා කියලා. කවද්ද ගනුදෙනුකරුවා කියන්නේ? ව්‍යාපාරයේ භාණ්ඩ හෝ සේවා ලබා ගන්නා පුද්ගලයා තමයි ගනුදෙනුකාරයා වෙන්නේ. එහෙනම් සැපේ ඊළඟට බලමු අපි සැපේම් කරුවා. මෙන්න මේ ව්‍යාපාරයට අවශ්‍ය දේවල් සපයන පුද්ගලයා. ව්‍යාපාරයට අවශ්‍ය දේවල් සපයන පුද්ගලයාට කියනවා සැපයුම් කරු කියලා. නේද? රයිට්. ඒකත් අරගෙන වැඩි. ඊට පස්සේ තරඟ කරුවෝ. තරඟ කරුවෝ. තරඟකාරී කියන්නේ යම්කිසි විහික ව්‍යාපාරයක් නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවා වලට සමානව භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන අයට කියනවා තරඟකාරියා කියලා. මොකද ව්‍යාපාරයේ විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හෝ සේවා වලට සමාන භාණ්ඩ හෝ සේවා වලට සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන ලබන ආයතනයකට කියනවා තරඟකරුවෝ කියලා. පැහැදිලිනේ? රයිට්. දෙක. ඊළඟ එක මූල්‍ය ආයතන කියන්නේ මොකද්ද? මෙන්න මේ ව්‍යාපාරයට අවශ්‍ය ණය සහ උපදේශන සේවා සපයන ආයතනයන් වලට කියනවා මූල්‍ය ආයතන කියලා. මොනවද? බැංකු වගේ දේවල්. එහෙනම් මොකද ව්‍යාපාරයට අවශ්‍ය ණය සහ උපදේශන සේවා සපින ආයතන වලට කියනවා මූල්‍ය ආයතන කියලා. ඊට පස්සේ සේවකයන්. මේ ව්‍යාපාරයේ විවිධ වූ කාර්යයන් ඉටු කරන පුද්ගලයන්ට කියනවා සේවකයා කියලා. ව්‍යාපාරයේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන පුද්ගලයෝ. ඒකට අපි පොදුව ගමු ව්‍යාපාරයේ කාර්යයන් ඉටු කරන පුද්ගලයා සේවකයා විදිහට ගත්තොත් කළමනාකරුවා කියන්නේ යම් කිසි සේවකයෙක්ම තමයි. මොකද ඔහු අයිතිකරුවන්ගේ තීරණ ඔවුන් ක්‍රියාත්මක කරන නිසා. ඊට පස්සේ රජය. අපි කතා කරා තර්ම රජය. රජය කියන්නේ රටේ කියන්නේ යම් කිසි රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ රජය විසින්. මොනවද? යම් කිසි රටකට රටේ ආර්ථික දියුණුව ඇති කිරීමට.
යම්කිසි රටක ආර්ථික දියුණුව ඇති කිරීමට ප්‍රතිපත්ති සකස් කරන පාර්ශවයට කියනවා රජය කියලා. ඊට පස්සේ ප්‍රජාව. මෙන්න මේ ව්‍යාපාරයෙන් පිටත ජීවත් වෙන අයට කියනවා ප්‍රජාව කියලා. මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු. ඒ කියන්නේ අපි වගේ. මං හිතනවා ඇල්මැති පාර්ශ්ව කියන්නේ මොකක්ද කියන කවුද කියලා වැඩි තේරෙන්නේ නැති. ඒ වගේම ඇල්මැති පාර්ශ්වයන් විශාල ප්‍රමාණයක් අපි කතා කරා. ඒ එකින් එක කවුරුන්ද කියන එකත් අපි කතා කරා. අවශ්‍යතාවයක් තියෙනවා නම් නැවත අහන්න, අහලා ලියා ගන්න. රයිට්. අපි බලමු ඇල්මැති පාර්ශ්වයන්ගේ මෙන්න මෙයාලගේ අරමුණු. ඇයි මෙයාලා ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ කියලා අපි බලමු. අපි එක ඉතින් ගමු තැන ඉඩ මදි නිසා. අයිතිකරුව ඇයි ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ? යාගේ අරමුණු මොකද්ද? මෙයා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න යම් කිසි මුදලක් යොදලා දෙන. ඒකේ සුරක්ෂිතතාවයට මෙයා ඇල්මක් දක්වන. ඊළඟට ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීම. ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට අපි ඉස්සලත් කතා කරා ලාභයක් නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න අමාරුයි. ඒක තමයි අයිතිකරුවාගේ අරමුණු. ඊට පස්සේ කළමනාකරුවන්ගේ අරමුණු මොනවද? ව්‍යාපාරයේ තියෙනවනේ අරමුණු. ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ රැකියාව වර්ධනය, ප්‍රමෝෂන් එකක් ගන්න. ඊට පස්සේ වැටුප් වැඩි කර ගන්න තමයි වගේ දේවල් තමයි කළමනාකරුව මේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ. ඊට පස්සේ ගනුදෙනු කරුව තමන් ගෙවන මුදලට සරිලන ගුණත්වයෙන් යුතු භාණ්ඩ හෝ සේවා ලබා ගන්න තමයි ගනුදෙනුකරුවන්ගේ අරමුණ ඇල්මක් දක්වන්න හේතුව. සැපයුම් කරුවන්ගේ අඛණ්ඩව ඇනවුම් ලබා ගැනීම. ඒ කියන්නේ ඇනවුමක් කියන්නේ ඇනවුමක් එහෙම නැත්නම් ඕඩර් එකක්. ඒ කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයේ යම්කිසි දෙයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම සැපයුම් කරුවා ගැනීම. අන්න ඒ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන්න එකත් මෙයාගේ අරමුණක්. ඒකයි මෙයා මේකට ඇල්මක් දක්වන්නේ. ඊට පස්සේ මූල්‍ය ආයතන. අපි බලමු මූල්‍ය ආයතන. අපි සාකච්ඡා කරමු මූල්‍ය ආයතනයි ඇල්මක් දක්වන්නේ කියලා. මෙයාට දැන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය දෙනවා කිව්වානේ. අන්න ඒක ඉක්මනින් අය කරගන්න පුළුවන්ද කියන පිළිබඳ තමයි එයාලා ඇල්මක් දක්වන්නේ. වගේම තව ණය දීමට. ඒ නිසයි එයාලා ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරය කෙරෙහි. ඊට පස්සේ රජය. ඊට පස්සේ රජය ගමු. රජය මොකද්ද? ලැබෙන්න ඕනි ආදායම් බදු නිසි ලෙස ලබා ගන්න. ආදායම් බදු ලබා ගන්න රැකියා අවස්ථා උත්පාදනය කිරීමෙන් රටේ ඒක පුද්ගල ආදායම ඉහළ දැමීමට වගේ දේවල්. ඒ වගේම ජාතික නිෂ්පාදිතය වර්ධනය කිරීම. ඒ ගැන හිතන්න එපා, ඔයාලට ඒවා තියෙන්නේ උසස් පෙළදී. ඊට පස්සේ සේවකයෝ රැකියාවේ සුරක්ෂිතභාවය තර කරගන්න. ඒ වගේම වැටුප් වැඩිවීම ලබා ගන්න තමයි ඔවුන් ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ, ඔහුගේ අරමුණ. ඊට පස්සේ තරඟකාරයා ඇල්මක් දක්වන්නේ තමන්ගේ නිෂ්පාදිත බිල තීරණය කරන්න. දැන් හිතන්න ඥානපාල ඉන්නවා, සිරිපාල ඉන්නවා, දෙන්නම දාගන්නවා ළඟම බේකිරි දෙකක්. සිරිපාල ඉතුරුනවා මාළුපනිස් ගෙඩියක් රුපියල් 50කට. එහෙනම් මෙයාට මෙයා බදහා බලන තීරණය කරන්න පුළුවන් නේද? මෙයා ඥානපාලට බනිස් ගෙඩියක් විකුණන්න පුළුවන් මිල. රයිට්. අන්න ඒක තමයි තමන් නිෂ්පාදිත වෙල මිල තීරණය කිරීම. ඊට පස්සේ තරඟයට මුහුණ දෙන්න කරන්නේ දෙක. රයිට්. ඊට පස්සේ ප්‍රජාව ඇත්ත වශයෙන්ම ව්‍යාපාරයකට ඇල්මක් දක්වන හේතුව තමයි මෙන්න මේ ව්‍යාපාරය සමාජයට යහපතක් කරනවාද නැද්ද කියන එක
ඔයලා බලන්න ඒ වගේම පරිසරයට හානියක් සිදු කරනවාද නැද්ද පිළිබඳව තීරණය කිරීම තමයි ප්‍රජාව සෝරි ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයක් කෙරෙහි රයිට් ඒ වගේම අපි බලමු අපි ඊළඟට බලමු ඇල්මැති පාර්ශවයට ඒ කියන්නේ අපි දැන් බැලුවේ මොකද අපි දැන් බැලුවේ මෙතනදි කතා කරේ ඇල්මැති පාර්ශවය ඇයි ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයට කියලානේ දැන් අපි බලමු ව්‍යාපාරය ඇල්මැති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දේවල් මොනවද කියලා බලමු අයිතිකරුවෝ අයිතිකරුවාගෙන් ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ප්‍රමාණවත් ප්‍රාප්තනයක් ලබා ගැනීමට ඒ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික වත්කම වන ප්‍රාප්තනය ප්‍රමාණවත් ලබා ගැනීමට ඊළඟට ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කිරීමට ඒ වගේ දේවල් ඊට පස්සේ බලමු කළමනාකරුවෝ ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඒ වගේම තමන් ව්‍යාපාරය තමන් දියුණු වෙන්න නිවැරදි තීරණ ගැනීම ඒ වගේ දේවල් ඊට පස්සේ සේවකයන්ගෙන් මොකද ව්‍යාපාරය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ශ්‍රම ඵලදායිතාව වැඩි කර ගැනීම ඒ කියන්නේ ශ්‍රම ඵලදායිතාව ඔහුට ඔහුගේ උපරිම ඵලදායිතාවය ව්‍යාපාරයට ලබා ගැනීම ඊට පස්සේ බලමු සැපයුම් කරුවන්ගෙන් ව්‍යාපාරය බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා තමන්ට අවශ්‍ය නිෂ්පාදනය කර ගැනීමට ඉහළ ගුණත්වයේ යුතු අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඊට පස්සේ කලට වේලාවට අවශ්‍ය කරන වේලාවට අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඒ වගේ දේවල් වලට තමයි සැපියුම් කරුවාගෙන් ව්‍යාපාරය බලාපොරොත්තු ඊට පස්සේ රජය රජයෙන් මොනවද ව්‍යාපාරය බලාපොරොත්තු වෙන්නේ රජයෙන් ව්‍යාපාරය බලාපොරොත්තු වෙනවා නිසි ලෙස විවිධ දිරිගැන්වීම් ලබා ගැනීමට යම් කිසි තියෙන යෝජනා වැඩසටහන් ණය වැඩසටහන් මේ වගේ දේවල් නිසි ලෙස හිතකර දිරිගැන්වීම් ලබා ගැනීමට තමයි රජින් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ රයිට් එහෙනම් ඇල්මැති පාර්ශ්ව කියන කොටසත් අපි කතා කරා ඇල්මැති පාර්ශ්ව කියන්නේ කවුද මොකක්ද ඊට පස්සේ ඇල්මැති පාර්ශ්ව ගැන කතා කරා එයාලගේ අරමුණු මොනවද ඊට පස්සේ අපි කතා කරා ව්‍යාපාරය ඇල්මැති පාර්ශ්වයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අපි කතා කරා. රයිට්. එහෙනම් ව්‍යාපාර පදනම කියන ව්‍යාපාර අධ්‍යයන සහ ගිණුම් කරන පාඩම් මාලාවේ දහවන ශ්‍රේණි පළවෙනි පාඩම වන ව්‍යාපාර පදනම පාඩම මෙතනින් අවසానයි. මම හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති නොතේරුම් තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි යාළුවන්ටත් ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න අනිවාර්යෙන් ඔයාලා ෂෙයා කරන්න යාළුවන්ටත් කියන්න ඒත් එක්කම මේ වගේ වීඩියෝ එකක් ආපු ගමන් ආය කොමස්ස කියලා ටයිප් කර කර හොය හොය ඉන්න දෙයක් නැහැ subscribe කියන බටන් එක ඔබලා බෙල් එක වුත් මම වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලා ළඟට ඉක්මනටම වීඩියෝ එක එනවා right එහෙනම් අපි තව දෙයක් මේ පාඩම් මාලාවේ අපි මේ පාඩම් මාලාව විතරක් නෙවෙයි පැහැදිලි කරන්නේ අපි ප්‍රශ්නෝත්තර කතා කරනවා මාක ස්කීම් එකට අනුව ඒ දේවලුත් අපි කතා කරමු ප්‍රශ්න පත්‍ර පසුගිය අවුරුදු 10ක හෝ වේවා 15ක හෝ වේවා ප්‍රශ්න පත්‍ර කතා කරමු රයිට් මම හිතන්නේ මේ වීඩියෝ එක ගොඩක් ටික වැඩිද දන්නේ නැහැ මම බලාපොරොත්තු වුණේ මේ වගේ පොඩි පාඩමක් එක තනි වීඩියෝකින් කරන්න ඉස්සරහට ගිණුම් කරන පාඩම් මාලාවට ගියාම නම් අපිට එක පාඩමක් වීඩියෝ දෙක තුනක්වත් දාන්න නෑ මොකද සරලව ඔයාලට තේරුම් කරන්න ඕන නිසා right එහෙනම් මම ගිහින් එන්නම් අනිවාර්යෙන් ලයික් කරන්න ෂෙයා කරන්න තවත් කෙනෙක්ට බලන්න ඒ වගේම subscribe කරන්න එහෙනම් ඔයාලා හැම දිනාම පරිස්සමෙන් ගේට් වෙලා ඉන්න මම ගිහින් එන්නම් ඔයාලා හැම දිනාටම බුදු සරණයි